ආදරේ විඳින්න, ආදරේ කරන්න, ආදරේ ලබන්න අපි හැමෝම බොහොම කැමතියි. අපි හැමෝම ගොඩාක් කැමති මාතෘකාවක් තමයි ආදරේ කියලා කියන්නේ. ඉතින් සමාජයේ මේ ගැන විවිධ කතා බහ තියෙන ආකාරයත් අපි දකිනවා. සැබෑ ආදරේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්, මේ වගේ දෙයක්. ඉතින් උපමා භාවිතා කරමින් සැබෑ ආදරේ අර්ථකථනය කරන ආකාරයත් අපි සමාජය ඇතුලේ දකිනවනේ. එනිසාම මම තීරණය කළා සැබෑ ආදරේ කියලා කියන්නේ මොකක්ද? මේක ඇතුලේ තියෙන ගති ලක්ෂණ මොන වගේද? ඔබේ ආදරේ සැබෑ ආදරයක්ද කියන කාරණාව මැනගන්නේ කොහොමද? මෙන්න මේ කාරණාව ගැන කතා කරන්නට. ඉතින් මම ආයේෂා සඳගිරි. මගේ channel-ෙන් මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ දැනුම ඔබත් සමග බෙදා හදා ගැනීම සිදු කරනවා. ඉතින් ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා channel එක subscribe කරන්න, like කරන්න. ඔබේ comment එකක් මගේ channel-ේ සංවර්ධනයට අත්‍යවශ්‍යයෙන් වැදගත් වෙනවා. එනිසා මේ video පිළිබඳ ඔබේ අදහස comment එකක් මගින් පළ කරන්නට අමතක කරන්න එපා. ආදරය කියන සංකල්පය ගැන මනෝවිද්‍යාත්මකව අදහස් ප්‍රකාශ කරපු මනෝවිද්‍යාඥයෙක් හැටියට රොබර්ට් ස්ටර්න්බර්ග් කියන මනෝවිද්‍යාඥයා හඳුන්වන්නට පුළුවන්. එතුමා 1986 දී ට්‍රයිඇංගල් තියරි ඔෆ් ලව් කියන මාතෘකාව යටතේ පර්යේෂණයක් කළා. මේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් හැටියට ඔහු ඉදිරිපත් කරන න්‍යාය තමයි ආදරයේ තියෙන තුන් ආකාරයේ සම්බන්ධතාවයක්. කාරණා තුනක සම්බන්ධතාවයක්. මේ කාරණා තුනේ එකතුවක් මත තමයි සැබෑ ආදරයක් ගොඩනැගෙන කියන කාරණාව. ඒ අනුව ඔහු මේ කරුණු තුන intimacy, passion and commitment කියන තුන යටතේ වර්ග කළා. intimacy කියලා කියන්නේ සමීපත්වය, මිත්‍රශීලී බව. අපි එයත් එක්ක කොයිතරම් මිත්‍රශීලී ගනුදෙනුවක් ඉන්නවද? අපිට යාළුවෙක් වගේ එයත් එක්ක වැඩ කරන්න පුළුවන්ද? සමීපත්වයක් එයත් එක්ක කොයිතරම් දුරට ගොඩනගා ගන්න පුළුවන්ද කියන කාරණාව. passion කියලා කියන්නේ අපි යාගව කොච්චර අනුරාගිකව බැඳෙනවද? අපි ගාව කොයිතරම් එයත් එක්කලා එයා දැක්කහම එයා නිසා අපිට කොයිතරම් sex feeling එකක් ගොඩනැගෙනවද? අනුරාගික බව. කොයිතරම් මේ ආදරය තුළේ ඇත්තන් වෙලා තියෙනවද? commitment කියලා කියන්නේ අපි එයා වෙනුවෙන් කරන කැපකිරීම. මේ ආදරය තුළේ අන්‍යෝන්‍ය කැපකිරීම කොයිතරම් තියෙනවද? එකිනෙකා වෙනුවෙන් දරා සිටීම, එකිනෙකා වෙනුවෙන් සොයා බැලීම, කැපවීම කොයිතරම් දුරට කරන්නට පුළුවන්ද? මෙන්න මේ කරුණු තුන එකතු වුණාම ඉතා හොඳ ආදරයක්, සැබෑ ආදරයක් ගොඩනැගෙන බව මේ විද්‍යාඥයා විසින් ප්‍රකාශ කළා. ඒ අනුව ඔහු මේ ලෝකයේ පවතින සියලුම ආදරයන් කොටස් හතකට වර්ග කළා. ඉතින් මම ආරාධනා කරනවා ඔබට පුළුවනි ඔබේ ආදරය මේ කොටස් හතෙන් කොතනද තියෙන්නේ? මොන ප්‍රශ්නෙද මෙතන ඇතුල් වෙලා තියෙන්නේ? මගේ ආදරය මොන වගේ ස්ටේජ් එකකද තියෙන්නේ? මේ කාරණාත් එක ගලපන්න. එහෙනම් අපි කතා කරමු ඒ වර්ග හත මොනවද? ආදරය බෙදා දක්වන්නේ මොන මොන කාරණා යටතේද කියන කාරණාව ටිකක් විග්‍රහ කරලා බලාගමු. පළවෙනි ආදර වර්ගය තමයි liking love, මිත්‍රශීලී ආදරය. මේ ආදරයේ ගොඩනැගිලා තියෙන්නේ, මේ සම්බන්ධතාවයේ ගොඩනැගිලා තියෙන්නේ මිත්‍රශීලී සම්බන්ධතාවයක් මත. ඔයාලා දෙන්න ටික කාලෙකින් යාළුවෝ. ඒ වගේම තමයි ඔයාලා දෙන්න එක වගේ දේවල් කරන්න, එක වගේ සබ්ජෙක්ට්, එකම යුනිවර්සිටි එකේ එක ට්‍රාන්ස්පෝර්ට් එක පාවිච්චි කරනවා, එක වගේ දේසා, එක වගේ හිතන නිසා, මිත්‍රශීලී බැඳීම නිසා, සමාන දේවල් වලට කැමති නිසා මේ ප්‍රේම සම්බන්ධතාවයේ ගොඩනැගෙන මේක ඇතුලේ තියෙන්නේ මේ එක වගේ හිතන පතන දේවල් ටික මිත්‍රශීලී සම්බන්ධතාවයෙන් විතරයි. දෙවන ආදර වර්ගය තමා ඉන්ෆැටුවේෂන් ලව්, තෘෂ්ණාව මත ගොඩනැගෙන ආදරය. මෙතන තියෙන්නේ පැෂන් කියන සංකල්පය විතරයි. එයාලත් නිසා, එයාලට එකිනෙකා නිසා රාගික හැඟීමක් ඇති වෙනවා. දැඩිව හිමි කර ගැනීමේ කැමැත්තක්, ආශාවක් මේ ආදරය තුළ පවතිනවා. මෙයාව මගේ කරගන්න ඕනි කොහොම හරි. මෙන්න මේ වගේ හැඟීමක් මේ ආදරය නිසා ඇති වෙනවා. මොවුන් තුළ රාගය මත පදනම් වෙච්ච ආදරයක් පමණයි තියෙන්නේ. මේක ඇතුලේ ඉන්ටමිසි, ඒ කියන්නේ මිත්‍රශීලී සම්බන්ධතාවයක් හෝ අන්‍යෝන්‍ය කැපවීමක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. තුන්වන ආදර වර්ගය තමයි එම්ටි ලව්. මේක ඇතුලේ තියෙන්නේ කමිට්මන්ට්, කැපවීම විතරයි. ඔවුන් වෙනුවෙන් කැප වෙනවා, ගෙවල් හදනවා, දරුවෝ හදනවා, එකට ජීවත් වෙනවා, උයලා පිහලා දෙනවා, මුදල් හදලා හොයලා දෙනවා. අර බැඳගත්තට බෙරේ ගහනවා වගේ
මේක ඉදිරියට ගමන් කරනවා. හැබැයි මේක ඇතුලේ අන්‍යෝන්‍ය මිත්‍රශීලී බවක් රාගික හැඟීමක් නැහැ. ලිංගික ජීවිතය ගත කරනවා තමයි. හැබැයි ඒක ඇතුලේ ලොකු අනුරාගික බැඳීමක් නැහැ. නිකන් ඔහේ ජීවිතේ ගලාගෙන යනවා. මේක ඇතුලේ ආදරයක් නැහැ. කැපවීම විතරයි තියෙන්නේ. ජීවිතේ ගොඩක් වෙලාවට ඔහේ ගලාගෙන යනවා. ගොඩක් වෙලාවට දික්කසාදේ වෙනුවෙන් විවාහයක් එපා වෙලා එන පිරිස් කියනවා යකා බැඳගත්තා වගේ වැඩ කරනවා විතරයි. එහෙම නැතුව මේක ඇතුලේ මට යව දැනෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වෙන්නේ මේ ඔවුන් එකිනෙකා වෙනුවෙන් කැපවීම තියෙනවා. හැබැයි ඒක ඇතුලේ ආදරයක් නැහැ. හතරවන ආදර වර්ගය රොමැන්ටික් ලව්. ආදර ආදරය කියලා අපි මේක හඳුන්වනවා. මේ ආදරය ඇතුලේ තියෙන්නේ ඉන්ටිමසි සහ පැෂන් විතරයි. ඒ කියන්නේ සමීපත්වයේ කුළුපග බව සහ ආනුරාගික බැඳීම. අනුරාගික බැඳීම මොවුන් තුළ දකින්නට පුළුවන්. මේ වගේ කපල් ගොඩක් වෙලාවට නෛතික බැඳීමකට යන්නේ නැහැ. ලිවින් ටුගෙදර් ඉන්න උත්සාහ කරනවා. ඔවුන් අනුරාගිකව බැඳෙනවා. මිත්‍රශීලී සම්බන්ධතාවයක් තියෙනවා. ඒක වගේ හිතනවා පතනවා. හැබැයි මේ සම්බන්ධතාවයේ නීතිමය පැත්තට ගිහිල්ලා වගකීම් අරගෙන මේක ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඔවුන් ගොඩක් වෙලාවට නීතියෙන් විවාහ නොවි මේ සම්බන්ධතාවය ඉදිරියට පවත්වා ගැනීමෙන් යන ආකාරය අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. පස්වන ආදර වර්ගය තමයි කම්පැනිනේට් ලව්. සහකාර ආදරය. මේ ආදරය ඇතුලේ තියෙන්නේ ඉන්ටිමසි සහ කමිට්මන්ට් විතරයි. ඒ කියන්නේ කැපවීම සහ මිත්‍රශීලී සම්බන්ධතාවය විතරයි. මේ වගේ කපල් විවාහ වෙනවා, දරුවෝ හදනවා, එකිනෙකා ගැන හොයලා බලනවා, ලෙඩ දුකට පිහිට වෙනවා, සමීප හැසුරක් මෙයාලා තුළ අදහසුව මර කරගැනීමක් තියෙනවා. හැබැයි මේ ජීවිතය තුළේ ක්‍රමයෙන් ලිංගික ආශාව, අනුරාගික බැඳීම නැති වෙලා යනවා. යාලට යාලව දැනෙන එක නැති වෙලා යනවා. මෙවැනි පවුල් ගොඩක් වෙලාවට පිරිමින් මැදි වයසට යනකොට වෙනත් යහළු සමාගම් ඇතුලේ ගොඩාක් ජීවත් වෙන්නට, මද්‍රව්‍ය මත්පැන් එක්ක ගොඩාක් කාලය ගත කරන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමා මේ පවුල ඇතුලේදී මේ විදිහේ සම්බන්ධතාවයක් සහකාර ආදරයක් තියෙන පවුල් ඇතුලේ කාන්තාවන් ගොඩක් වෙලාවට තමන්ගේ දරුවන් කෙරෙහි නැඹුරු වෙනවා. දරුවොත් එක්කම ජීවත් වෙනවා. හැමදේම කරන්නේ දරුවොත් එක්කලා. මේ මොවුන් දෙපළගේ තමන්ගේ විවාහක බැඳීම ඇතුලේ ලොකු සම්බන්ධතාවයක් වියපත් වීමත් එක්ක දකින්නට ලැබෙන්නේ පවුල් ජීවිතයේ ඔහේ ගත වෙන ආකාරය දකින්නට පුළුවන්. හයවන ආදර වර්ගය තමයි ෆැචුවස් ලව්. දෛවෝපගත ආදරය කියලා මේක සිංහලෙන් හඳුන්වනවා. මේකෙදි ගොඩක් වෙලාවට එකවරක් දැකලා එකවරම හිත ඇදිලා ගිහිල්ලා අපිට ආදර සම්බන්ධතා ඇති වෙන ආකාරය දකින්නට පුළුවන්. දැක්ක ගමන් මට එයාට හිත ගියා. ඊට පස්සේ අපි එයාව ලබා ගන්නට කමිට්මන්ට් කැපවීම අපේ ජීවිතය ඇතුළට ආදර සම්බන්ධතාව ඇතුළට අරගෙන එනවා. මේ කැපවීමත් එක්කලා තියෙන අනුරාගික බැඳීම නිසා මේ ආදරයේ ඉතා හොඳින් ගලාගෙන යනවා. ගොඩක් වෙලාවට සංසාරික බැඳීම් මේ ගණයට දානවා. දැක්ක ගමන් හිත යනවා. හිතගේ කාරණාවක්වත් එයාට හිතා ගන්න විදිහක් නැහැ. හිතා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ආදරය කැපවීමත් අනුරාගික බැඳීමත් නිසා ඉදිරියට ගලාගෙන යනවා. මේක ඇතුලේ අපිට ඉන්ටිමසි, කුළුපග බව, සමීපත්වය කියන කාරණාව නැති ආකාරය දකින්නට පුළුවන්. හත්වන ආදර වර්ගය තමයි කන්සියුමේට් ලව්, පරිපූර්ණ ආදරය. මේක ඇතුලේදී අපිට කැපවීම, අනුරාගික බැඳීම, ඒ වගේ මිත්‍රශීලී සම්බන්ධතාවය, ඉන්ටිමසි, ෆැෂන්, කොමිට්මන්ට් කියන තුන් ආකාරයේම ගති ලක්ෂණ ටික අපිට දකින්නට පුළුවන්. ඉතා දුර්ලභ කලාතුරකින් දකින්නට ලැබෙන ආදර සම්බන්ධතා මේ ගණයට අයිති වෙනවා. එයාලා ගාව හොඳ මිත්‍රශීලී සම්බන්ධතාවයක් තියෙනවා. දැක්කහම අනුරාගයෙන් බැඳෙනවා. හැමතිස්සම එයාලා තුළ අනුරාගික හැඟීම් තියෙනවා. එකිනෙකා වෙනුවෙන් ආශක්ත වෙනවා. ඒ වගේම තමා හොඳින් එකිනෙකා වෙනුවෙන් කැප වෙනවා. මේ ආදරේ ඉතා හොඳින් ගලාගෙන යනවා විතරක් නෙමෙයි සමාජයටත් ඉතා හොඳ ආදර සම්බන්ධතාවයක් හැටියට පේන පටන් ගන්නවා. ඉතින් රොබර්ට් ස්ටර්න්බර්ග් ගෙනාපු ආදරේ ලක්ෂණ තුන වගේම ආදර වර්ග හත මෙන්න මේ වගේ. එතකොට ඔබට හිතෙන්නට පුළුවනි, මගේ ආදරය තුළ මෙන්න මේ කාරණා වඩුයි, මේ කාරණා වඩුයි. එතකොට මේක ගැළපෙන්නේ නැද්ද? මම මේ සම්බන්ධතාවය මෙතින් නතර කරන්නට ඕනේද? නැහැ. ඔබට පුළුවනි නම් මේ ගැන හොඳ අවධානයෙන් ඉන්න. මගේ ආදර සම්බන්ධතාවය ඇතුලේ තියෙන අඩුපාඩුව මොකක්ද? ප්‍රශ්නේ මොකක්ද? මේක බිඳ වැටෙමින් යනවනම් ඒකට හේතුව මොකක්ද? මේ කාරණා තුනත් එක්කල ඔබට මේ හත් වර්ගයෙන් එකකට ඔබේ ආදරය ගලප ගන්න පුළුවන්. එතකොට ඔබට ඔබ ආදර සම්බන්ධතාවය ඇතුලේ නැති දේ හොයා ගන්නට පුළුවන් විතරක් නෙමෙයි, මේක ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා.
අපි හැමෝම මිනිස්සු අපිට පුළුවනේ අනේකාව අවබෝධ කරගන්නට අනේකාත් එක්ක හොඳින් මිත්‍රශීලී සබඳතාවයක් පවත්ව ගන්නට අනුරාගිකව බැඳෙන්නට සහ එකිනෙකා වෙන හොඳින් කැප වෙන්නට. ඉතින් මේ කාරණා තුන අපේ සබඳතාවය තුළ ගලප ගන්නට අපිට පුළුවනි නම් අපිට කවදාවත් අපේ ආදරේ එපා වෙන්නේ නැහැ. අපේ ආදරේ අපිට බෝරින් වෙන්නේ නැහැ. මට යව දැනෙන්නේ නැහැ කියන කාරණාවට අපි එන්නේ නැහැ. ගොඩක් වෙලාවට විවාහක යුවළවල් ප්‍රේම සම්බන්ධතා පටන් ගත්ත ප්‍රේමවන්තයින් ටික කාලයක් ගත වෙනකොට මට යව ෆීල් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න ගේනවා. එයා මං ගැන හොයලා බලන්නේ නැහැ. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ ඇතුළේ තියෙන අඩුපාඩුව මොකක්ද? ඔබ කොතනද ගොඩනගාගත යුත්තේ කියන කාරණාව. ඉතින් ගොඩක් වෙලාවට ඔබට ඔබේ විවාහ ජීවිතේ එපා වෙමින් යනවා නම් ප්‍රේම සම්බන්ධතාවය ඇතුළේ මොනවා හරි ගැටලු මතුවෙනවා නම් මේ කාරණා ටික ඔබේ විවාහ ජීවිතයට ප්‍රේම සම්බන්ධතාවයට ගලපලා බලන්න. ඒකත් එක්ක ඔබට පුළුවන් වෙනස් වෙන්නට කතා කරන්නට. ඒ වගේම ඔබේ ජීවිතය සතුටින් ගත කරන්නට. හැමදාමත් මම කියනවා වගේ ජීවිතයේ තියෙන්නේ විඳවන්නට නෙමෙයි විඳින්නට. ඉතින් ජීවිතය සතුටින් ගත කරන්නට ඔබට මේ වීඩියෝව යහපත් ප්‍රයෝජනයක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි අද දවසේ වීඩියෝවත් සමග එකතු වුණාට. අදට සමුගන්න පරිස්සමින් සතුටින් ඉන්න. සුබ දවසක්.